අපි අද බලමු දෙවෙනි ප්‍රැක්ටිකල් එක. දෙවෙනි ප්‍රැක්ටිකල් එකට එද්දී පළවෙනි ප්‍රැක්ටිකල් එකට වඩා චුට්ටක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි ෆන්ක්ෂන්ස් කීපයක් මම මේකෙදි කියා දෙනවා. සම් එක, ඇවරේජ් එක, මැක්ස් එක, මින් එක, කවුන්ට් එක, ඉෆ් එක. සම් කියලා කියන්නේ අපි දන්නවා සංඛ්‍යා පෙළක එකතුව හොයන්න. ඇවරේජ් කියලා කියන්නේ ඒ එකතුව ගත්ත එකේ සාමාන්‍ය අගය. මැක්සිමම් කියන්නේ සංඛ්‍යා පරාසයක විශාලම අගය. මිනිමම් කියලා කියන්නේ සංඛ්‍යා පරාසයක කුඩාම අගය. කවුන්ටුන් කවුන්ට් කියලා කියන්නේ සංඛ්‍යා පරාසයේ දත්ත ප්‍රමාණය, නියුමරිකල් දත්ත ප්‍රමාණය. හරි, එතකොට ඉෆ් කියලා කියන්නේ අපි දන්නවා ඩිසිෂන් එකක් ගද්දී අපිට හම්බ වෙන එක. තීරණයක් ගද්දී අපිට ඉෆ් ෆන්ක්ෂන් එක ගොඩක් වැදගත්. අපි කොහොමද තීරණයක් ගන්නෙ? හරි, ඒ කියන්නේ ඩිසිෂන් එකක් අපි ගන්නෙ කොහොමද කියන එක, සත්‍ය අසත්‍යතාවයේ මත. දැන් උදාහරණයක් විදියට මෙතන කියලා තියෙනවා, අපි මාක්ස් ඉන්පුට් කළොත්, දැන් මෙතන ටෝටල් ඇවරේජ් එක ගොඩක් හොයන්න පුළුවන්. පළවෙනි ප්‍රැක්ටිස් එකත් අපි කතා කරා. මේකෙදි ග්‍රේඩ් එකේදී අපි කරන්නේ ගත්ත මාක්ස් ඇවරේජ් එක, ඇවරේජ් එක 75ට වඩා වැඩි නම් අපි මෙතන වැටෙන්න වෙන හොනර්ස් කියන වචනේ. ඇවරේජ් එක 75ට අඩුයි, 60ත් එක්ක 60ට වැඩි නම් මෙතන වැටෙන්න ඕනේ මෙරිට් කියන එක. ඇවරේජ් එක 60ට අඩුයි, 40ත් එක්ක 40ටයි 60යි අතර නම් අපිට පාස් කියලා වැටෙන්න ඕනේ. 40ට අඩු 39 ඉඳලා පල්ලෙහාට ෆේල් කියන වචනේ වැටෙන්න. අපි කොහොමද මෙතන if function එක if ශ්‍රිත යොදාගෙන මේ වැඩේ කරන්න කියන එක තමයි මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ maximum minimum count, මෙන්න මේ CSS ටිකේ තියෙන වැඩි විශාල මගේ, කුඩා මගේ, සංඛ්‍යා ප්‍රමාණය. පෙරලා අපි කොහොමද copy කියන එකෙන් මේ function එක ගන්න කියන එක. මෙන්න මේ ටික තමයි මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක ඔයගලන්ට කරන්න පුළුවන් නම් කරලා මට mail කරන්න, මම correction එවන්නම්. කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මගේ website එකට ගිහිල්ලා wmvimal.com, එහෙම නැත්නම් rohanimal.com කියන website එකට ඇතුල් වුණාම ඔයගලන්ට පුළුවන් මෙන්න මේ website එකේ ඇතුල් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට මේ practical එකේ සම්පූර්ණ වීඩියෝ එක කොහොමද කරන්න කියන එක. 1 එකේ වීඩියෝ එක මෙතනින් පුළුවන්, 2 එකේ වීඩියෝ එක මෙතනින් පුළුවන්. ඒ වගේම ඔයගලන්ට notes පරිහරණය කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම videos මගින් මුල සිට සරලව ඔයගලන්ට excel පියවරෙන් පියවර කියා දෙන videos උත් ගන්න පුළුවන්. එතකොට මේකේ lessons නිතරම update වෙන lessons තියෙන්නේ. එතකොට ඔයගලන්ට මේ website ඇතුළ වුණොත් ඔයගලන්ට අවුරුදු කාල සීමාව තුළ මේ සියලුම videos, තව ඉදිරියට ඇතුළ වෙන videos, ඇතුළ වෙන theories බලන්න පුළුවන්. හරි, මේකත් වෙනවා ඔයගොල්ලෝ කරන්න. අපි ඊළඟ practical එක මම ඊළඟ වෙලාවේ ඊළඟ video එකෙන් ඉදිරිපත් කරනවා. ස්තුතියි.